ආයුබෝවන් තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය 10 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩමේ 3 වෙනි කොටස සංගරත්නයේ ගුණ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එක්තරා පාසලක බෞද්ධ සංගමයේ තුල පෝය දිනේට කලින් දවසේ පැවැත්වෙන බෞද්ධ සංගමයේ සෑම සමිති වාරයක් තුළම පවත්වන ධර්ම සාකච්ඡාවක පැවැත්වෙන ධර්ම සාකච්ඡාවක් අවස්ථාවේදී මේ පාසල තුළම හාමුදුරුවන් වහන්සේ ශිෂ්‍යයන් සමග සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවක් ආශ්‍රය කරගෙනයි මේ පාඩම සකස් වෙන්නේ කියලා මීට කලින් පාඩම් දෙකේ අපි සාකච්ඡා කළා. කලින් කොටස් දෙකේදී සාකච්ඡා කළා. අපි ඉදිරියට පාඩම කරගෙන යමු. ස්වාමින් වහන්සේ එහෙමනම් අපි ඊළඟට මහා සංඝරත්නයේ ගුණ විමසා බලමු. නම් අපි ඊට පස්සේ සංඝරත්නයේ ගුණ විමසලා බලමු. සුපටිපන්නෝ පාඨයේ ඒ සඳහා උදව් කරගනි. එයට අනුව ගුණ කීයක් තිබෙනවාද? සුපටිපන්නෝ පාඨයේ ඒ සඳහා උදව් කරගනිමු. එයට අනුව ගුණ කීයක් තියෙනවාද? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කිතං ලෝකස්සාති කියන පාඨයට අනුව ගුණ කීයක් තියෙනවද කියලා හාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. බුද්ධික සිද්ධා උත්තරයක් දෙනවා, පිළිතුරු දෙනවා. සංඝ ගුණ 9යි අපි හාමුදුරුවනේ සංඝ ගුණ 9ක් තියෙනවා. සංඝ ගුණ 9ක් තියෙනවා. සංඝ ගුණ 9 තමයි සුපටිපන්න. පළවෙනි ගුණය සුපටිපන්න ගුණය. දෙවෙනි ගුණය උජුපටිපන්න ගුණය. ඊළඟ ගුණය ඥායපටිපන්න ගුණය. ඥායපටිපන්න සංඝ ගුණය. හතරවෙනි සංඝ ගුණය සාමීචි පටිපන්න ගුණය. ඊළඟ ගුණය ආහුනේය. ආහුනේය ගුණ. පාහුනේය ගුණ. දක්ඛිනේය අංජලි කරණීය ගුණය. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියන ගුණය. අපි නැවත වතාවක් බලමු සංඝ ගුණ 9. ඔබ මතක තියාගත යුතුයි විසුන් හැටියට සාමාන්‍ය පෙළ විභාගයේදී සංඝ ගුණ 9ම ඔබට ලියන්න ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනටත් පුළුවන්. පුතු 9 නමේ සංඝ ගුණ 9 නම් කරන්නට කියලා එන්නට පුළුවන්. බෞද්ධ දරුවන් හැටියට අපි ගුණ 34ම දැනගෙන සිටින්නටත් ඕන. එනිසා නැවතත් බලමු. සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීපටිපන්නෝ, ආහුනෙයෝ, පාහුනෙයෝ, දක්ඛිනෙයෝ, ආහුනෙය, පාහුනෙය, දක්ඛිනෙය, අංජලි කරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස.
අනුත්තරම් පුණ්‍යක් ඇත්තන් ලෝකස් කියන්නේ එක සංගුණයක්. ඉතින් සංගුණ පාඩය අපිට පාඩම් තිබුණාට සංගුණ නවයේ වෙන වෙනම දක්වන්නට කියලා අපිට ප්‍රශ්නයක් යොමු වුණාම සමහර දරුවන් පටලවා ගන්නවා. නම් සංගුණ නවය මේ සංගුණ පාඩයෙන් වෙන්වෙන්ව හඳුනාගන්නේ කොහොමද කියලා දැනුමක් ඔබට තියෙන්න ඕන. අපි මේ කියලා දුන්නු විදිහට නැවත නැවත බලලා මතක තියාගන්න, නැවත නැවත පාඩම අත්දැකීම කරලා මතක තියාගන්න. නැවතත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරනවා. බොහෝම හොඳයි. සේපාලි කියන්න බලන්න සුපටිපන්නෝ ගුණය කියන්නේ කුමක්ද කියලා. බොහොම හොඳයි. සේපාලිකා කියන්නකෝ සුපටිපන්නෝ ගුණය කියන්නේ කුමක්ද කියලා. මොකක්ද සුපටිපන්න කියන ගුණයේ තේරුම කියන්නේ? සුපටිපන්න කියන එක මොකක්ද කියන්නේ කියලා සේපාලි කියන්නකෝ කියලා ආමතරෝ සේපාලිට කියනවා. සේපාලි පිළිතුරු දෙනවා. මහා සංඝරත්නයේ මනාව පිළිවෙත් පුරන නිසා සුපටිපන්න නමින් හඳුන්වනවා. මහා සංඝරත්නයේ මනාව පිළිවෙත් පුරන නිසා සුපටිපන්න නමින් හඳුන්වනවා. අපෙන් විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. සුපටිපන්න ගුණයෙන් මොකක්ද අර්ථවත් වෙන්නේ කියලා. සුපටිපන්න ගුණයෙන් අර්ථවත් වෙන්නේ මහා සංඝරත්නයේ මනාව පිළිවෙත් පුරන නිසා සුපටිපන්නයි. සුපටිපන්න කියන්නේ මනාව පිළිවෙත් පුරන නිසා කියලා කෙටියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. ධම්මික පිළිවෙත් කියන්නේ ප්‍රතිපත්තිනේ. මනාව පිළිවෙත් කියන්නේ අපේ හාමුදුරුවනේ. පිළිවෙත් කියන්නේ ප්‍රතිපත්ති වලද? ඉතින් හාමුදුරනේ මොනවද මේ මනාව පිළිවෙත් කියලා කියන්නේ? ධම්මිකට තේරුන්නේ නැති හින්දා හාමුදුරුවන්ගෙන් අහනවා. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. දරුවනි, මහා සංඝරත්නයේ රකින්න ප්‍රතිපත්ති සියලු දෙව් මිනිසුන් රකින්න ප්‍රතිපත්ති වලට වඩා උසස්. දරුවනි, මහා සංඝරත්නයේ රකින්න ප්‍රතිපත්ති සාමාන්‍ය දෙවියන් මිනිස්සු රකින්න ප්‍රතිපත්ති වලට වඩා වෙනස් වූ ප්‍රතිපත්ති. සංඝරුවන සාමණේර කාලයේදී සාමණේර සීලය රකින්නවා. සාමණේර සීලය රකින්නවා. උපසම්පදා උනාට පස්සේ උපසම්පදා සීලය රකින්නවා. සාමණේරයන් වහන්සේලා කාලයේදී සාමණේර ප්‍රතිපත්ති. උපසම්පදා භූමියට පත් වෙන කලින් සාමණේර අවදිය විදිහට ගත කරනවා හාමුදුරුවන් වහන්සේලා වර්තමාන වහන්සේ. උපසම්පදාව ලැබුවට පස්සේ උපසම්පදා සීලය රකින්නවා. එහෙනම් හාමුදුරුවන්ගේ දෙක කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙක මොනවද කියලාත් අපෙන් අහන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා සාමණේර අවදියක් ගත කරනවා, උපසම්පදා අවදියක් ගත කරනවා. එහෙමනම් සාමණේර කාලයේදී රකින්න ප්‍රතිපatti මොනවද කියලා අහන්නට පුළුවන්. ඒ තමයි සාමණේර දස සීලය, පැවිදි දස සීලය. උපසම්පදා වුණාට පස්සේ උපසම්පදා සීලය රකින්නවා. සාමණේර කාලයේදී රකින්න ප්‍රතිපatti තමයි සාමණේර සීලය. උපසම්පදා භූමියට පත් වුණාට පස්සේ රකින්න සීලය තමයි උපසම්පදා සීලය. බොහෝ විනය ශික්ෂාවන් රකින්නවා. භික්ෂුන් වහන්සේලාගේ දෛනික කාර්යයන් සිදුවෙන්නේ විනය ශික්ෂාවන්ට අනුකූලව. බොහෝ විනය ශික්ෂාවන් රකින්නවා භික්ෂුන් වහන්සේලා ප්‍රතිපත්ති විදිහට. භික්ෂුන් වහන්සේලාගේ දෛනික කාර්යය, දෛනික දිනචරියාව සකස් වෙන්නේ විනය ශික්ෂාවලට අනුකූලව. මනාව පිළිවෙත් කියන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති මාලාව. මනාව පිළිවෙත් කියන්නේ භික්ෂුන් වහන්සේලා සාමණේරයන් වහන්සේලා විදිහට ආරක්ෂා කරන පැවිදි දස සීලය, උපසම්පදා භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන උපසම්පදා සීලය, විනය නීති ආරක්ෂා කිරීම, දෛනික කාර්යයන් විදිහට ආරක්ෂා කරන විනය ශික්ෂාවන් කියන මේ හැම දෙයක්ම තමයි මනාව පිළිවෙත් කියලා කියන්නේ. නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනාව පිළිවෙත් රකින්න බැවින් සංගරුවන සුපටිපන්න නම් වෙනවා. මෙය සංඝරත්නයට සුවිශේෂී වූ ගුණය. සංඝරත්නයට සුපටිපන්න කියලා කියනවා නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනාව පිළිවෙත් රකින්න බැවින්. නිවන් පසක් කර ගැනීමට අවශ්‍ය වන මනාව පිළිවෙත් රකින්න නිසා සංගරුවන සුපටිපන්න කියලා කියනවා. සුපටිපන්න වෙන්නේ කුමක් නිසාද? සංඝරත්නයේ
නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනා වූ පිළිවෙත් රකින බැවි. ඒ ගුණේ පිළිබඳව ඔබට පැහැදිලි. ඊට පස්සේ කරුණා, ඒවා ගිහි අපට සම්බන්ධ වන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? හාමුදුරුවනි, මේ හාමුදුරුවරුන්ට අනුගමනය කරන්නට තියෙන ප්‍රතිපත්ති, හාමුදුරුවරු අනුගමනය කරන ප්‍රතිපත්ති, පැවිදි දස සීලය කිව්වා, උපසම්පදා සීලය කියලා කිව්වා, විනය ශික්ෂාවන් කියලා කිව්වා, මේවා ගිහි අපට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. පාසල් සිසුන් වන අපට රැකිය හැකි ප්‍රතිපත්ති රාශියක් තිබෙනවා. අපිටත් තියෙනවා, පාසල් සිසුවෝ වෙච්ච අපිට ගොඩක් ප්‍රතිපත්ති. ප්‍රධාන වශයෙන් ගිහියාට අයත් නිත්‍ය සීලය වන පංච සීලය ආරක්ෂා කිරීමෙන් නිවසේ සතුට සමගිය රැකෙනවා. වගේම ජීවිත ආරක්ෂාව, දේපල ආරක්ෂාව, පවුල් ජීවිතයේ ශිෂ්ටත්වය, විශ්වාසය, මනා සිහි බුද්ධිය හා සෞඛ්‍ය ආරක්ෂාව ඇතිවන බව දන්නවා. පන්සිල් ආරක්ෂා කිරීමත් එක්ක ප්‍රධාන ප්‍රතිපත්තිය තමයි ගිහියාට තිබෙන නිත්‍ය සීලය වෙන පංච සීලය, පන්සිල් ආරක්ෂා කිරීම. මේ පන්සිල් ආරක්ෂා කළාට පස්සේ පන්සිල් ආරක්ෂා කිරීම කියන ප්‍රතිපත්තිය ගිහියාට ආරක්ෂා කරන්න පුළුවන්. ඒ ආරක්ෂා කළාට පස්සේ ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා ගිහි ජනතාව. නිවසේ සතුට සමගිය රැකෙනවා. ජීවිත ආරක්ෂාව ලැබෙනවා. දේපල ආරක්ෂාව ලැබෙනවා. ජීවිත ආරක්ෂාව, දේපල ආරක්ෂාව, පවුල් ජීවිතයේ විශිෂ්ටත්වය, විශ්වාසය, මනා සිහි බුද්ධිය, සෞඛ්‍ය ආරක්ෂාව, මේ කියන යහපත් වූ ප්‍රතිඵල සියල්ලක්ම ලබා ගැනීමට මේ ප්‍රතිපත්තිය ගිහි ජනතාවට ගොඩක් වැදගත් වෙනවා. නැවතත් බලමු. ජීවිත ආරක්ෂාව, දේපල ආරක්ෂාව, පවුල් ජීවිතයේ ශිෂ්ටත්වය, විශ්වාසය, මනා සිහි බුද්ධිය, සෞඛ්‍ය සහ ආරක්ෂාව, සෞඛ්‍ය සම්පන්න භාවය සහ ආරක්ෂාව කියන දේවල් සියල්ලක්ම ලැබෙනවා. පංචශීලයේ කියන ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම තුළින් එපමණක්ද නොවේ, චරක් නෙවේ, ආජීව අෂ්ටමක සීලය, ගෘහස්ථ දස සීලය ආදියත් ගිහියෙකුට රැකිය හැකි ප්‍රතිපත්ති. පන්සිල් විතරක් නෙවේ, අෂ්ටමක සීලය, ආජීව අෂ්ටමක සීලය, ඊට පස්සේ ගෘහස්ථ දස සීලය, ගිහියන්ට ආරක්ෂා කරන්න පුළුවන් සීලමය ප්‍රතිපත්ති තුනක් නම් කරන්න කියලා අපි අහනවා. පංචශීලය, ආජීව අෂ්ටමක සීලය, ගෘහස්ථ දස සීලය. ආජීව අෂ්ටමක සීලය, ගෘහස්ථ දස සීලය, මේ කියන සීල ප්‍රතිපත්ති ගිහියන්ට ආරක්ෂා කරන්නට පුළුවන්. ආදියත් ගිහියෙකුට රැකිය හැකි ප්‍රතිපත්ති. පාසල් දරුවන් වූ ඔබ කුමර බඹසර, කුමරි බඹසර රැකීමත ඉතාම හොඳ ප්‍රතිපත්තියක්. කුමර බඹසර කුමාරයෙක් විදිහට, දරුවෙක් විදිහට, කුමර බඹසරත් කුමරි බඹසරත් රැකීම ප්‍රතිපත්තියක් වෙනවා. පාරිශුද්ධත්වය ආරක්ෂා කරගෙන ආවාහ විවාහ කටයුතු වලට සම්බන්ධ වෙන්නට පූර්වයේ වැරදි සහගත කාමුක දේවල් වලට යොමු වෙලා ඇති කරගන්න තත්වයන් ඇති කරගන්නේ නැතිව කුමර බඹසර කුමාරයෙක් විදිහට බ්‍රහ්මචර්යාවේ හැසිරීම, කුමරියක් විදිහට බ්‍රහ්මචර්යාවේ හැසිරීම කියන දෙක හොඳ ප්‍රතිපත්ති වෙනවා. මව්පියන්ට, ගුරුවරුන්ට, ඒ වගේම වැඩිහිටියන්ට කීකරු වීමත් හොඳ පිළිවෙත. මව්පියන්ට කීකරු වීම, ගුරුවරුන්ට කීකරු වීම, වැඩිහිටියන්ට කීකරු වීම, අවනති වීම, ඒකත් හොඳ ප්‍රතිපත්තියක් වෙනවා. එනම් සුපටිපන්න, එහෙම නැත්නම් මනාව පිළිවෙත් අනුව කටයුතු කිරීම ද්වාදරුවන් වෙන, ගිහියන් වෙන හැම දෙනාටත්
ඉතාමත් වැදගත් ආදර්ශ සම්පන්නයි. තුබා දියණිය, තුබා ශිෂ්‍යාව, තුපටිපන්න වූ සංඝරත්නය රැකගැනීමේ වගකීම තිබෙන්නේ ගිහි දායකයින්ට නේද ස්වාමීන් වහන්සේ? සුපටිපන්න වෙච්ච සංඝරත්නේ රැකගන්න වගකීම තියෙන්නේ සංඝරත්නයට නේද හාමුදුරුවෝ? හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. බොහොම හරි. ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කොට පවත්වාගෙන යාමෙන් මහ සංඝ රුවන විසින් විශාල වගකීමක් ඉටු කරනු ලබනවා. ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගෙන යන එක විශාල කාර්යභාරයක්. ඒ උතුම් වූ වගකීම කාර්යභාරය සිද්ධ කරන්නේ මහා සංඝරත්නය. ගිහි පින්වතුන් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගතව ක්‍රියා කළ යුතුයි. මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම වලින් ඒ විදිහට ධර්මය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේලාට කටයුතු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. සංඝරත්නයේ ගෞරවනීය බව සමීපව ඇසුරු කරමින් සංඝගුණ ඇසුරින් ජීවිත ආදර්ශ ලබා ගන්නවා වගේම ශාසනික වචනද භාවිත කරමින් උන්වහන්සේලා ඇසුරු කළේ සංඝරත්නය කෙරෙහි පිළිපදින්නට ඕන බොහෝ දේවල් මේ කොටස තුළ සාකච්ඡා කරනවා. ගිහියන් මෛත්‍රී සහගතවයි ක්‍රියා කළ යුතු වෙන්නේ භික්ෂුන් වහන්සේලා සමග. මහා සංඝරත්නයට ගෞරවාන්විතව කටයුතු කළ යුතුයි. මහා සංඝරත්නය සමග සමීපව ආශ්‍රය කළ යුතුයි. සංඝගුණ ඇසුරින් ජීවිතාදර්ශ ලබා ගත යුතුයි. ඒ වගේම ශාසනික වචන පවතිනවා. භික්ෂුන් වහන්සේලා සමග විහාරස්ථාන සමග ගණදෙනු කරද්දී බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වෙච්ච, මහා සංඝරත්නය හා සම්බන්ධ වෙච්ච ශාසනික වචන තිබෙනවා. ඒ ශාසනික වචන අපි භාවිත කරන්නට ඕන. ශාසනික වචන පිළිබඳව අවබෝධයක් ඔබට පවතින බව විභාග ප්‍රශ්න පත්‍රවලදී, බහුවරණ වර්ණ ප්‍රශ්න පත්‍රවලදී, ඒ වගේම විචාර ප්‍රශ්න, කෙටි ප්‍රශ්නවලදී ඔබට යොමු වෙන්නට පුළුවන් ශාසනික වචන. එනිසා ශාසනික වචන කෙරෙහි හොඳ අවධානයක් යොමු කරලා කටයුතු කළ යුතුයි. ශාසනයේ ගෞරවය ආරක්ෂා වීම සඳහා ප්‍රබල මාධ්‍යයක් බවට පත් වෙනවා ශාසනික වචන විවහාරය තුළ පාවිච්චි කරන එක. ශාසනික වචන වලින් භික්ෂුන් වහන්සේලාත් එක්ක ඔබට ගනුදෙනු කරන්නට බැරි නම් ඔබ එතනදී අසමත් කෙනෙක් බවට පත් වෙනවා. ඔබ තුනරුවන්ට සංඝරත්නයට ගෞරව කරන්නේ නැති කෙනෙක් විදිහට සමාජය විසින් පිළිකුල් කරන තත්ත්වයටත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා ශාසනික වචන කෙරෙහි අවධානය යොමු කරන්න. කරුණා. තෙරුවනෙහි සුවිශේෂී ගුණම අපට චරිතායනී කළ හැකි නේද ස්වාමීන් වහන්සේ? කරුණා කියන ශිෂ්‍යාව කියනවා, ආමුදුරුවනි, මේ තෙරුවන් ගුණම, රත්නය, ධම්මරත්නය, සංඝරත්නය කියන තුනරුවන් සතු ගුණම අපිට පුළුවන් නේද අපේ චරිතවලට එකතු කරගන්නට කියලා ප්‍රශ්නයක් අහනවා. බුද්ධික පිළිතුරු දෙනවා, සූවිසි ගුණ ආදර්ශයටගෙන ක්‍රියා කළහොත් සැබවින්ම අපට බෝසත් දරුවන් විය හැකි. සූවිසි ගුණ, සූවිසි ගුණ කියන්නේ බුදු ගුණ නවයයි, දහම් ගුණ හයක් සහ සංඝ ගුණ නවයයි. බුදු ගුණ හයයි, බුදු ගුණ නවයයි, දහම් ගුණ හයයි, සංඝ ගුණ නවයයි. අපට සූවිසි ගුණ නැත්නම් තෙරුවන් ගුණ 24ක්. මේ 24ම චරිතායනය කරන්න පුළුවන් චරිතවලට එකතු කරගන්න පුළුවන්. හාමුදුරුවෝ නැවතත් ධර්ම සාකච්ඡාවේ සාකච්ඡාවත් එක්ක එකතු වෙනවා. ඔව්, පින්වත් දරුවනේ, අවබෝධයෙන් යුතුව දෛනිකව තෙරුවන් වන්දනයේ යෙදීමෙන් ඔබේ ශ්‍රද්ධාව තව තවත් වර්ධනය වෙනවා. අවබෝධයෙන් යුක්තව දෛනිකව දිනපතා තෙරුවන් වන්දනා කිරීමත් එක්ක ශ්‍රද්ධාව තව තවත් වර්ධනය වෙනවා. තුනුරුවන් කෙරෙහි පවතිනා වූ විශ්වාසයේ ගෞරවේ තව තවත් වැඩි වෙනවා. ජීවිතයක් සාර්ථක වෙනවා. බුද්ධිකගේ අදහසේ හැටියට බෝසත් දරුවන් වීමේ භාග්‍යයට මට ලැබේවි. ජීවිතය සාර්ථක කරගන්නට නම් ශ්‍රද්ධාව වැදගත් වෙනවා. තුනුරුවන් කෙරෙහි ගෞරවේ ලැබීම වැදගත් වෙනවා. තෙරුවන ගුණ සඳහන් පාඨ සජ්ජායනා කිරීම යාඥා කිරීමක් නොවේ. තෙරුවන් වන්දනා කිරීම සඳහා තෙරුවන් ගුණ අන්තර්ගත වෙන පාඨ ගායනා කරන එක යාඥාවක් නෙවෙයි. යාඥාවක් කරනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා
ආගමික ස්ථානයකට ගිහිල්ලා යම්කිසි දෙයක් ඉල්ලා සිටීම දෙවියන්ට බැගෑපත් විදිහට දෙවියන් අසලදී කරන ප්‍රකාශයක් තමයි යාඥා කිරීම කියන්නේ. බුදු ගුණ මෙනෙහි කිරීම, දහම් ගුණ මෙනෙහි කිරීම, සංඝ ගුණ මෙනෙහි කිරීම, ඉතිපිසෝක අතපාඨය, ප්‍රක්කාතෝ භගවතා ධම්මෝ සඳහම් ගුණ පාඨය, උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සංගුණ පාඨය, ඒ වගේ යාඥාවක් නෙවෙයි. සජ්ජායනා කිරීමක්, ඒ උතුම් වූ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කිරීමක්, උස්සලින් ප්‍රකාශ කිරීම, එකතු වෙලා ගායනා කිරීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් කළ යුත්තක්. එයින් සරණක් ලැබෙන්නේ එම පාඨ මගින් පෙන්වා දෙන අර්ථ තේරුම්ගෙන අනුගමනය කිරීමෙන් බව හොඳට සිහි තබා ගන්න. මේක යාඥාවක් නෙවෙයි වෙන්නේ කොහොමද? ඒ විදිහට ඒ සංගුණ පාඨ මෙනෙහි කර කර සිහිපත් කරලා ඒ ගුණවලින් කියවන දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන ඒ අනුව කටයුතු කරාම තමයි ඒ තුලින් පිහිටක් අපිට ලැබෙන්නේ. එහෙම නැතිව මේ ගුණ ගායනා කළා කියන අපිට පිහිටක් ලැබෙන්නේ නෑ. ඒ ගුණ ගායනා කරමින්, සිහිපත් කරමින්, මෙනෙහි කරමින් ඒ ගුණවලින් උගන්වන දේවල් අපේ ජීවිතයට එකතු කරගත්තම තමයි අපිට ඒ දහමක් සැලසෙන්නේ. ධම්මික ඉස්සර මිනිස්සු ස්වභාවික වස්තු සරණ ගිය අනවබෝධය නිසා නේද ස්වාමීන් වහන්සේ? ඉස්සර මිනිස්සු ස්වභාවික වස්තු සරණ ගියපු බව අපි අහලා තියෙනවා. ඒ අනවබෝධය නිසා, අවබෝධයක් නැති නිසා. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, බොහොම හරි. ඒවා සරණ යාමෙන් පුද්ගලයාට සංසාරගත දුකින් මිදිය නොහැකි. ඒවා සරණ ගියාට, ස්වභාවික වස්තුන් සරණ ගියාට පුද්ගලයාට සංසාරගත දුකින් එතර වෙන්න බෑ, නිදහස් වෙන්න බෑ. එබැවින් එම සරණ යාම උතුම් සරණ යාමක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කළා, ස්වභාවික වස්තු සරණ යන එක සංසාර දුකින් මිදෙන්න බැරි නිසා ඒක නිවැරදි සරණ යාමක් නෙවෙයි කියලා. ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම දුකින් එතර වීමේ මන්පෙත් විවරවන් වී තෙරුවන සරණ යාමෙන් පමණයි ආර්ය සත්‍ය අපරාධ සත්‍ය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වෙලා එතර වීමේ මාර්ගය විවර වෙන්නේ, විවෘත වෙන්නේ තෙරුවන් සරණ යෑමෙන් විතරමයි. එබැවින් තෙරුවන් සරණ යෑම උතුම් සරණ යෑමක් බව ධම්මපද ගාථාවකින් පෙන්වා දී තිබෙනවා. ධම්මපද ගාථාවකින් පෙන්වලා දීලා තියෙනවා තුනුරුවන් සරණ යෑම ඉතාමත් වටිනවා කියලා. අද අපේ බෞද්ධ සංගමේ බෝසත් දරු දෙරියන් වටිනා ධර්ම සාකච්ඡාවක යෙදුණා. බෞද්ධ සංගමේ දරුවෝ දෙරියෝ වටින ධර්ම සාකච්ඡාවක යෙදුණා. තෙරුවනේහි සූවිසි ගුණ හඳුනා ගත්තා. තෙරුවනේහි සූවිසි ගුණ 24ක් හඳුනා ගත්තා. සාකච්ඡාවට හොඳින් සහභාගී වුණා. සාකච්ඡාවට හැමදෙනාම ගොඩක් හොඳින් සම්බන්ධ වුණා. උතුම් වෙසක් පොහෝ දිනය හෙට උදා වෙනවා. හෙට උතුම් බුදුහාමුදුරුවන්ගේ තෙමගුල ඉපත් කරන වෙසක් පොහොය උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්ති උතුම් බවයි. ආමිසය කියන්නේ මොකක්ද, ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවධාරණය කරන්නේ වටිනවා කියලා කියන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය වැදගත් කියලා. ප්‍රතිපත්ති ගරුක සමාජයක් ගොඩනැගීමේ බාහදූර වගකීම ඔබ සතුයි. ප්‍රතිපත්ති ගරුක සමාජයක් ගොඩනගා ගැනීමේ බාහදූර වගකීම පැවරෙන්නේ අපිට. ගුරුවරු විදිහට, හාමුදුරුවරු විදිහට, වැඩිහිටියෝ විදිහට ඔබට ඒ අනුශාසනාව ලබා දෙනවා. ඒ අනුව ප්‍රතිපත්ති ගරුක කෙනෙක් බවට පත් වෙලා ඔබ හැමදෙනාම ප්‍රතිපත්ති ගරුක අය බවට පත් වීමේ වගකීම තියෙන්නේ ඔබ හැමදෙනා. තෙරුවනිහි ගුණ සුවඳ සිතෙහි දරාගෙන එක දවස පුරාවටම ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙන්න, එක දවස පුරාවටම ප්‍රතිපත්ති පූජාවල යෙදෙන්නට කියලා අනුශාසනා කරනවා. මේ යන තුරාවට තෙරුවන ගුණ අනුව වැඩ හැටගැසෙන්න ශ්‍රද්ධාවෙන් යුතුව එසේ ක්‍රියා කිරීමෙන් ඔබට රත්නත්‍රයේ පිහිට ලැබෙනවා. ඒ විදිහට ශ්‍රද්ධාවෙන් යුක්තව ක්‍රියා කරනකොට ඔබට රත්නත්‍රයේ රත්න තුනේ උත්තරත්නේ, ධම්මරත්නේ, සංඝරත්නේ පිහිට ලැබෙනවා. මේ සෑම දෙයකින්ම අප බලාපොරොත්තු වන්නේ සිත් සතන් පිරිසිදු කර ගැනීමත්, පින් රැස් කර ගැනීමත්, අවසානයේදී නිවන් සුවය ලබා ගැනීමත් බව ඉගෙන ගන්න. මේ හැම දෙයක්ම කරන්නේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගත යුතු වෙන්නේ. ශ්‍රද්ධාවෙන් ගුණ හඳුනාගෙන
ඒ අනුව ක්‍රියා කිරීම තුළින් අප බලාපොරොත්තු වෙන්නේ සිත් සතන් පිරිසිදු කරගන්න, පින් රැස් කරගන්න, අවසානයේදී ප්‍රාර්ථනා කරන නිවන් අවබෝධ කරගන්න. ඒ අනුව ඔබේ ගුරු දෙගුරුන් පින්වත් හැමතත් බෝසත් දරුවන්ට වෙසක් පුන් පොහෝ දිනයේ ඔබ සිදු කරන කුසලානුභාවයෙන් මෙලොව පරලොව සෙතක්ම වේවා. තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප ලබා ගැනීමට භාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරමු කියන ආශිර්වාදයේ කරමින් ආමතුරු ධර්ම සාකච්ඡාවේ කටයුතු නිමා කරනවා. පාඩමේ සාරාංශය මෙම පාඩම් ඒකකයෙන් තෙරුවනෙහි සූවිසි ගුණ සමාලෝචනය කොට ඇත. බෞද්ධයෙකු වීමේ පළමු පියවර වන තෙරුවන සරණ යාම අවබෝධයෙන් කළ යුතුය. තෙරුවනෙහි ගුණ ජීවිතාදර්ශ බවට පත් කර ගනිමින් පාසල් සිසුන් වන ඔබ ජීවිතයේ නිවරදිව ගොඩනගා ගත යුතුය. ඒ විදිහට පාඩම හමාර කරනවා. අපි සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ 10 ශ්‍රේණියේ 3 පාඩම සංගරත්නයේ ගුණ. 3 පාඩමේදී තෙරුවන් ගුණ හැඳින ගනිමු කියන පාඩමේදී දීර්ඝ පාඩමක් බුදු ගුණ, දහම් ගුණ සහ සංඝ ගුණ සාකච්ඡා කළා. ඉතින් මේ පාඩමේදී මේ කොටසේදී අපි සාකච්ඡා කළේ සංඝ ගුණ පිළිබඳ. මීට කලින් පාඩම් වලදී බුදු ගුණ සහ දහම් ගුණ සාකච්ඡා කළා තියෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේදී වැඩිපුර ප්‍රශ්න නිර්මාණය වෙනවා, බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය වෙනවා, ප්‍රශ්න නිර්මාණය වෙනවා 10 ශ්‍රේණියට අදාළ පාඩම් වලින්. ඒ නිසා අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔබට පුළුවන්, ඔබට සිදු වෙනවා, ඔබට අවධානය යොමු කරන්නටම සිදු වෙනවා බුද්ධ ධර්මයේ සිංහල විෂයන් හැම එකකදී 10 ශ්‍රේණියේ පාඩම් වලට. ඒ නිසා මේ පාඩම් වලින් අත්වලක් සපයා ගන්නට කියලා සිහිපත් කරමින් අපේ නාලිකාව හා එකතු වෙන්නට කියලා ඔබට සිහිපත් කරනවා. පිරිවෙන දහම් පාසල හා පාසල අපගේ YouTube නාලිකාව පාඩම් බොහොමයක් සාකච්ඡා වෙමින් පවතිනවා. ඉතාමත් ඉක්මනින් පාඩම් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩමින් සමු ගන්නවා ඊළඟ පාඩමින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම 11 ශ්‍රේණියට අදාළ පාඩම් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අපි නාලිකාවේ දැනට ඉදිරිපත් කරලා තියෙන පාඩම් ඔබට අදින ඉන්නකටත් පුළුවන්, ඉදිරියට එකතු වෙන පාඩම් අදින කරන්නත් පුළුවන්. එසේනම් ඔබට තෙරුවන් සරණයි.